හරිද? එතකොට අපි කියනවා රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වෙච්ච අයට ප්‍රතික්‍රියක කියලා කියනවා. හරි? රසායන ප්‍රතික්‍රියාව වෙලා හැදිලා ඉවර වෙලා නව ද්‍රව්‍ය සෑදෙනවා කියන අන්න ඔය නව ද්‍රව්‍ය වලට අපි කියනවා ඵල කියලා. හරි? කියන්නේ ඊළඟට අර ලකුණු දාලා රසායනික සමීකරණයක් ලිවීමේදී රසායනික සමීකරණයක් ලිවීමේදී සමීකරණේ වම්පස සමීකරණේ වම්පස ප්‍රතික්‍රියකත් ප්‍රතික්‍රියකත් දකුණු පස පළත් සඳහන් කරයි. දකුණු පස පළත් සඳහන් කරයි. හරි, ලියන්න මේ සමීකරණය. ඉතින් අපි වම් පැත්තේ ප්‍රතික්‍රියක ඊතලයක්, දකුණු පැත්තේ ඵල. මේ විදිහට තමයි අපි රසායනික ප්‍රතික්‍රියාවක සමීකරණය ලියන්නේ. හරිද? ඊට පස්සේ අපි මේ රසායනික ප්‍රතික්‍රියා අපි කියවනේ සංයෝජන වියෝජ විස්ථාපන ප්‍රතික්‍රියා තියෙනවා කිව්වා. ඔන්න එකිනෙකට අපි අඳුර ගන්න ඕන. හරි, එකිනෙකට අපි අඳුර ගන්න ඕන පොදු සූත්‍ර මොනවාද කියලා. එකිනෙකට වෙන වෙනම පොදු සූත්‍ර තියෙනවා. හරි, මුලින්ම සංයෝජන ප්‍රතික්‍රියා වලට රසායනික සංයෝජන ප්‍රතික්‍රියා වලට මම අරගන්නවා ප්‍රතික්‍රියක තමා මොනවාද? A සහ B. A සහ B. හරි, මෙන්න මේ දෙන්න එකතු වෙලා හදනවා නව ද්‍රව්‍යයක් C කියලා. මේ මොකද්ද වෙලා තියෙන්නේ? ද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් එකතු වෙලා නව ද්‍රව්‍යයක් සෑදුවා. එතකොට මේක මොන ප්‍රතික්‍රියාවක්? මේක සංයෝජන ප්‍රතික්‍රියාවක්. හරි, ඕකෙම අනිත් පැත්ත. හරි, ඕකෙම අනිත් පැත්ත. මොකද වෙන්න ඕන? හරි, වෙන්න ඕන වියෝජනය වෙන්න ඕන. මුලින් එකක් තියෙනවා, පස්සේ ආ වියෝජනය වෙන්න ඕන. ඒ කියන ප්‍රතික්‍රියකයේ තියෙනවා. හරි, මොනවා හරි විපර්යාසයක් නිසා මෙයා දෙන්නෙක්ට වෙන් වෙනවා. B ධන C කියන දෙන්නට මෙයා වෙන් වෙනවා. හරි, ඕක වියෝජන ප්‍රතික්‍රියාවක්. වෙන්වීමක් නෙවෙයි, වියෝජනය වෙන ප්‍රතික්‍රියාවක්. හරි, ඊට පස්සේ විස්ථාපන ප්‍රතික්‍රියාව. විස්ථාපන ප්‍රතික්‍රියා ආකාර දෙකයි, ඒක විස්ථාපන සහ ද්විත්ව විස්ථාපන. හරි, ආකාර දෙකයි මොනවාද? ඒක විස්ථාපන සහ හරි ද්විත්ව විස්ථාපන කියලා ආකාර දෙකක් තියෙනවා. හරි, අපි බලමු. හරි, ඒක විස්ථාපන කියලා කියන්නේ එකයි විස්ථාපණය වෙන්නේ. ඒ හින්දාම ඒක විස්ථාපන කියලා කියන්නේ එකක් විස්ථාපණය වෙනවා. හරි, එතකොට ඔන්න තියෙනවා අපිට A කියලා එක්කුයි B C කියලා එක්කුයි. හරි, මොකද්ද වෙන්න ඕන? මේ දෙන්න සංවිධානයේ තියෙන විදිය වෙලා තියෙන විදිය වෙනස් වෙන්න ඕන. කොහොමද මේ දෙන්න සංවිධානයේ වෙලා තියෙන වෙනස් වෙන්නේ? හරි, වෙනස් වීම මෙන්න මේ විදිහට එක්කෙනෙක් විතරක් වෙනස් වෙලා තියෙනවා. කොහොමද වෙනස් වෙන්නේ? හරි, A C ධන B ඔය එක ආකාරය. කොයි විදිහට වෙනස් වෙන්න පුළුවා? එක්කෙනෙක්නේ වෙනස් වෙන්න ඕන. හරි, ඒ කියන්නේ එක්කෝ මෙයා මෙයාත් එක්ක එකතු වෙලා මෙයා ඉතුරු වෙන්න ඕන, නැත්තම් මෙයා මෙයාත් එක්ක එකතු වෙලා මෙයා ඉතුරු වෙන්න ඕන. මෙයා ඉතුරු වෙන්න ඕන. හරිද? වෙන්නේ හැබැයි මෙයාත් එක්ක මේ ඍණ අයනේ එකතු වෙලා, මෙයාත් එක්ක ඍණ අයනේ එකතු වෙලා ධන අයනේ ඉතුරු වෙන එක තමයි වෙන්නේ බොහෝ වෙලාවට. හරිද? එන්න මේ අවස්ථා තුන සිද්ධ වෙන්නේ. හරි, ඊට පස්සේ ද්විත්ව විස්ථාපනය. ද්විත්ව විස්ථාපනය මම ඒතකොට දෙන්නෙක් වෙනස් වෙන්න ඕන. හරි, එතකොට අපි ගන්නේ AB කියලා එක්කෙනෙකුයි ඊට පස්සේ BC කියලා එක්කෙනෙකුයි ඉන්නවා. ඉතලා මොකද වෙන්නේ? දෙන්නම මාරු වෙන්න ඕන. ද්විත්ව විස්ථාපනයක් වෙන්න ඕන. හරි, ඒත් එක්ක එකතු වෙනවා C. AC ඒත් එක්ක එකතු වෙනවා C. ඊට පස්සේ
බීත් එක එකතු වෙනවා බී මොකද උනේ කට්ටිය ඉන්න තැන් දෙන්නෙක් ඉන්න තැන් මාරු කරගත්ත හරි මෙතන ඉන්න බී කියන කෙනා මෙතෙන්ද ගියා හරි සී කියන කෙනා මෙතෙන්ද ආවා ඒක තමයි මොකද්ද කියන්නේ ditth visthapana දෙන්නෙක් විස්ථාපනය වුණා හරි ඒක විස්ථාපන කිව්වයි මෙන්න මේ සී කියන කෙනා විතරයි මෙතෙන්ද ගියේ කෙනෙක් තමයි විස්ථාපන අපි එතකොට ඒ ප්‍රතික්‍රියා වලට කියනවා මොනවද ඒක විස්ථාපන ප්‍රතික්‍රියා කියලා හරි මේකට කියනවා මොකද්ද දෙන්නෙක් එකතු වෙලා සංයෝජනය වෙලා නව ද්‍රව්‍යයක් හැදුවා. එතකොට මේකට අපි කියනවා මොකද්ද සංයෝජන ප්‍රතික්‍රියා කියලා. හරි මෙතනුනේ මොකද්ද? එක ද්‍රව්‍යයක් හිටියා වෙන ද්‍රව්‍ය වලට වෙන් වුණා. එතකොට මේකට කියනවා මොකද්ද අපි? වියෝජන වියෝජනයේ වෙච්ච ප්‍රතික්‍රියා වියෝජන ප්‍රතික්‍රියා. හරි මෙතන එක්කෙනෙක් ඉන්න තැන මාරු කරා. එතකොට ඒක අපි කියනවා ඒක විස්ථාපන ප්‍රතික්‍රියා කියලා. හරි මෙතන අපි දෙන්නෙක් ඉන්න තැන මාරුනේ. එතකොට මේකට අපි කියනවා මොකද්ද? ditth විස්ථාපන ප්‍රතික්‍රියා කියලා. හරි AD ධන හරි CB මෙයා මෙතෙන් ගියා මෙතෙන් මෙතෙන් ගියා හරි AB ධන CB A D ධන CB බවට පත් වුණා හරිද ඔන්න ඔය කියන විදිහට එතකොට මෙන්න මේ කියන ප්‍රතික්‍රියාවන් හතර රසායන ප්‍රතික්‍රියා වර්ග හතරයි මොනවාද සංයෝජන ප්‍රතික්‍රියා වියෝජන ප්‍රතික්‍රියා ඒක විස්ථාපන ප්‍රතික්‍රියා ditth විස්ථාපන ප්‍රතික්‍රියා ඔන්න ඔය විදිහට හරි මෙන්න මේ දේවල් ආකාර හතරකට බෙදෙනවා හරි ආකාර හතරකට අපි බෙදලා දක්වනවා හරිද මට කියන්න මෙන්න මේ කියපු කාරණා හතර තේරුම් නැති ළමයි හෝ මේ වෙනකන් කියලා දුන්න දේවල් තේරුම් නැති ළමයි ආපහු පැහැදිලි කරන්න ඕන තැන් තියෙනවද ඉක්මනට කියන් බලන්න ආපහු පැහැදිලි කරන්න ඕන තැන් තියෙනවද මනට කියන්න ඕන මොන අපි රසායන පරිහාසක යටතේ කතා කරපු ටික අහපව් කියන්න මේ හරි රසායනික විපර්යාසයකදී අපි බලාපොරොත්තු වෙනා දේවල් තුනක් මොනවද දේවල් තුන එකක් තමයි හරි ද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් තිබිලා හරි ද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් තිබිලා ප්‍රතික්‍රියාවෙන් පස්සේ මේ ද්‍රව්‍ය දෙක එක ද්‍රව්‍යයක් බවට පත් වෙනවා දෙකක් හෝ කිහිපයක් තුනක් වෙන්නත් පුළුවන් ওই තුන එකතු වෙලා එක ද්‍රව්‍යයක් බවට පත් වෙනවා එතකොට මේ මොකද්ද වෙලා තියෙන්නේ සංයෝජනයක් නේ එහෙනම් දැන් මේකට කියන මොන ප්‍රතික්‍රියාවක්ද සංයෝජන ප්‍රතික්‍රියාවක් කියලා කියනවා හරි ඊට පස්සේ ඊළඟට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ආය මොකක්ද හරි ද්‍රව්‍ය එකක් තිබිලා මේක අනිත් පැත්ත ද්‍රව්‍ය එකක් තිබිලා ඒකපත් වෙනවා ද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් බවට මෙතනේ මොකක්ද උනේ වියෝජනය වීමක් එතකොට මේ මොකක්ද වියෝජන ප්‍රතික්‍රියාවක් හරි ඊට පස්සේ ඊළඟ තුන්වෙනියට බලාපොරොත්තු වෙන්න පුළුවන් දේ අපිට හරි ද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් තියෙනවා හරි මේ දෙන්න ඉන්න විදිය වෙනස් වෙලා තව ද්‍රව්‍ය හැදෙනවා. හරි උදාහරණයක් ගමු අපි. හරි. මෙතන ඉන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ධන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ සල්ෆියුරික් කියන දෙන්න. හරි දැන් මෙතන ඉන්නේ කොහමද? Na ඉන්නවා, OH ඉන්නවා, H ඉන්නවා, SO4 2- ඉන්නවා. ඔහොමනේ ඉන්නේ. හරි. එතකොට මොකද වෙන්නේ? මෙයාලා එකතු වෙන විදිය සංවිධානයේ ඉන්න වෙලාව විදිය වෙනස් වෙනවා. කොහමද? සෝඩියම් එක එකතු වෙනවා මෙතන ඉන්න සල්ෆේට් ආයන. ඔන්න සංවිධානය වෙනස් වෙනවා. හරි. ඊට පස්සේ H2 කියන කෙනා වෙනම වායු ගෝලයෙන් නිදහස් වෙනවා. ඊපස්සේ ජල අණු හැදෙනවා H2O හැදෙනවා. හරිද? ඒ ඔන්න එතකොට මොකද උනේ? මෙයාලා හැදිලා තියෙන විදිය සංවිධානයේ තියෙන වෙලා තියෙන විදිය වෙනස් වුණා. හරි? එතකොට මේ වගේවට අපි කියනවා මොනවාද? විස්ථාපන ප්‍රතික්‍රියා කියලා. මේවට අපි කියනවා මොනවාද? විස්ථාපන ප්‍රතික්‍රියා. හරි? ඊට ඔන්නයි කියන කාරණා තුන අපිට එතකොට රසායනික ප්‍රතික්‍රියාවකදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද්ද පළවෙනි දේ? ද්‍රව්‍යයන් දෙකක් හෝ කිහිපයක් එකතු වෙලා නව ද්‍රව්‍ය එකක් සැදෙනක බලාපොරොත්තු වෙන්න පුළුවන්. තව එක ද්‍රව්‍යයක් නව ද්‍රව්‍ය කිහිපයක් බවට වියෝජනය වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. තව ද්‍රව්‍ය හැදිලා තියෙන විදිය සංවිධානයේ තියෙන විදිය වෙනස් වෙලා හරි නව ද්‍රව්‍ය සැදෙනවා කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරි සමික් නෝට් එකේ දාන්න කියන කාරියර් ගෲප් එකට එතකොට බලන් ලියන්න ඕන. හරිද? ඊට පස්සේ ඊට පස්සේ අපි කතා කරේ ඔන්න එකේ රසායනික ප්‍රතිවිපර්යාස ආකාර හතරයි ආකාර හතරක් කියලා කතා කරා හරි මුල් ආකාර දෙක මේ දෙකම තමයි මොනවාද ආකාර දෙක
द्रव्य देखो प्रतिक्रिया सिद्ध कर ला नव द्रव्य देखो नवद्रव्य देखो बस मेके अवस्था देखा तीन आप ये देख गया कथा कर अरे मनीष डैम ये देखे तेरुनाद मे देखे तेरुनाद मैं किया ओ अरे अनीता एट कोहमद अरे तेरुन नेतन तेरुन नया किया कथा अंदर ही किया नो ना पाहू केला दिन ना किले किया नो नानी तेरु नेता आप आओ किया लेते हैं लोगों ने किन्हें खाता नहीं आप आओ किया न लोगों वाला किया न लोगों हरि तो बट मैं देखा तेरु ना हरि अभी आओ मैं विस्थापन है किन्हें का मैं देन ना मतलब कल विस्थापन है किन्हें का अभी आओ हरि विस्थापन है किन्हें का बैंड बुलों आकार देखा है मुनाद आकार देखा एक विस्थापन है सह दित्त विस्थापन है एक विस्थापन है सह दित्त विस्थापन है हरि तो गोट एक विस्थापन है एक क्या एक विस्थापन आप क्या एक विस्थापन है हरि मुखदेन्नी सी इन्ने तैने वेनास कर गाता मैं कट मुकद्दा भी किया ने एक विस्थापन प्रतिक्रिया वक्कीला किया ना माँ हरे इड पास चामो दित्ते विस्थापन माल मैं विजय राजा के बैस हमें करने हिंद माँ गाना मैंने मैं विजय था ए बी दाना सी डी के लारा गाना माँ हरे ए बी दाना सी डी देन्ने क मारु इन्नो ना हरे काउद मारु इन्ने देन्ना बी डी के ना देन्ना मारु करना अभी अरे मारु इन्ना को हम दे बी के ना केना यहाँ पे तेना जोड़े ए डी बेना वा बी के ना केना यहाँ पे तेना दाना मुखदेन उदाहरण अभी उदाहरण उदाहरण रासायनिक प्रतिक्रिया वर्ग हतर की रासायनिक प्रतिक्रिया वर्ग हतर की पलवेनी एक रासायनिक संयोजन प्रतिक्रिया रासायनिक संयोजन प्रतिक्रिया इलांगे के लिए अन्न रासायनिक वियोजन प्रतिक्रिया रासायनिक वियोजन प्रतिक्रिया हरि
ඊළඟක ලියන්න ඒක විස්ථාපන ප්‍රතික්‍රියා ඒක විස්ථාපන ප්‍රතික්‍රියා ඊළඟක ලියන්න ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා හරි එක කියලා දාලා මාතෘකාව දාගන්න රසායනික සංයෝජන ප්‍රතික්‍රියා රසායනික සංයෝජන ප්‍රතික්‍රියා හරි එතකොට ඔයාලගේ අච්චු පොතේ තියෙන නිර්වචනය කියවන්නක පොඩ්ඩක් කොහොමද තියෙන්නේ මූලද්‍රව්‍ය හෝ මූලද්‍රව්‍ය සංයෝග හෝ සංයෝග සංයෝග හෝ එකතු වී නව සංයෝගයක් සෑදීම රසායනික සංයෝජන ප්‍රතික්‍රියාවක් ලෙස හැඳින්වේ හරි රසායනික සංයෝජන ප්‍රතික්‍රියාවක් ලෙස හැඳින්වේ හරි ප්‍යාරගම් හරි මූලද්‍රව්‍ය හෝ මූලද්‍රව්‍ය දෙන්නෙක් නම් තනියම ඉන්න දෙන්නෙක් එහෙම හොයාගන්න බෑ මූලද්‍රව්‍ය දෙන්නේ කවුද අපි අරගන්නේ එතන ගන්න කෙනෙක් නැහැ හරි මූලද්‍රව්‍ය ඒ කියන්නේ ඔය පළවෙනිම කියනවා යාල එකතු වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා මොකද්ද මූලද්‍රව්‍යයි මූලද්‍රව්‍යය එකතු වෙන්න පුළුවන් අවස්ථාවක් ඒකලා නව සංයෝගයක් හරි ඊට පස්සේ දෙවෙනියට කියනවා මූලද්‍රව්‍යයක් එක සංයෝගයක් එකතු වෙන්න පුළුවන් අවස්ථාවක් सोडियम क्लोरीन सोडियम सोडियम क्लोराइड अरे मूलद्रव्य मूलद्रव्य अरे සෝඩියම් කියන කෙනත් එක්ක H2SO4 එකතු වෙලා ඔන්න නව සංයෝග හදනවා මොනවා සෝඩියම් සල්ෆේට් දාන H2O එහෙම අපි හිතමු අන්න ඒ දෙන්න හදනවා සෝඩියම් එක්ක මූල සෝඩියම් කියන මූලද්‍රව්‍යයක එක සංයෝගයක් H2SO4 හරි ආය වෙන්න පුළුවන් මොනවාද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ජලයේ මේ H2SO4 එකතු වෙනවා ඒ කියන්නේ සංයෝගය එකතු වෙලා නව සංයෝගයක් හදන්න පුළුවන් හරි ඔන්න ඒ කියන ආකාර තුනේ මොකක් හරි ක්‍රමයකට ද්‍රව්‍යයන් එකතු වෙලා නව එක සංයෝගයක් හදනවා අපි කියනවා ඒක සංයෝජන ප්‍රතික්‍රියාවක් කියලා. අපි ඒකට කියනවා සංයෝජන ප්‍රතික්‍රියාවක් කියලා. ලියන්න මූල ද්‍රව්‍යයක් සමග හෝ මූලද්‍රව්‍යයක් සමග හෝ මූලද්‍රව්‍යයක් සංයෝගයක් සමග හෝ සංයෝගයක් සමග නව සංයෝග සෑදීම නව සංයෝගයක් එකක් හදන්න ඕන හරි නව සංයෝගයක් ඒතකොට මේ උදාහරණයම ගන්න බෑ නව සංයෝගයක් සෑදීම
රසායනික සංයෝජන රසායනික සංයෝජන ප්‍රතික්‍රියාවකි රසායනික සංයෝජන ප්‍රතික්‍රියාවකි හරි ලියන්න එතන පොදු සමීකරණය කියලා කද්ද A ධන B හදනවා C निरूपण ලියන්න උදාහරණ උදාහරණ ළමයි දැන් අපි ප්‍රතික්‍රියා ලියන්න යන්නේ හරි ප්‍රතික්‍රියා ලියන්න යන්නේ එතකොට ඔයාලා ප්‍රතික්‍රියාව ලියද්දී හරි සම්මත ඒ සංකේත ඒ රසායනික සූත්‍රයෙන් කෙලින්ම ලියන්න දන්නවනම් හරි ඒ කියන්නේ MgO කියලා ලිව්වහම මේ මැග්නීසියම් ඔක්සයිඩ් කියලා කියන්න දන්නවනම් දන්නවද මැග්නීසියම් ඔක්සයිඩ් කියලා කියන්නේ මේ මැග්නීසියම් ඔක්සයිඩ් කියලා කියන්න දන්නවනම් එතකොට ලියන්න ඕන නැහැ මැග්නීසියම් ඔක්සයිඩ් කියලා හරිද නැත්තම් මැග්නීසියම් ඔක්සයිඩ් කියලා ලියන්න හරි එහෙම ලියන්න පුළුවන් නම් මැග්නීසියම් ඔක්සයිඩ් කියලා කෙලින්ම සංකේතයෙන් ලියන්න හැබැයි සංකේතයෙන් ලියන්න දන්නේ නැත්නම් අකුරෙන් ලියන්න ඕන හරි වචනෙන් ලියන්න ඕන මැග්නීසියම් එකෙන් මෙහෙම ලියන්න ඕනේ කියලා කියන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් කියලා වචනේ ලියන්න ඕනේ දන්නේ නැත්තම්. කම්මැලි එකකට එහෙම නොලියා ඉන්න එපා. දන්නේ නැත්තම් අනිවාර්යෙන් ලියන්න ඕන. හරි. එහෙනම් උදාහරණ පළවෙනි එක උදාහරණ පළවෙනි එක ලියන්න. මැග්නීසියම් ධන ඔක්සිජන් मैग्नीशियम ऑक्साइड मैग्नीशियम ऑक्साइड मैग्नीशियम ऑक्साइड हरी मैग्नीशियम ऑक्साइड लामाई मम्मी अनगा मेहमे अनिंगा मम समीकरणे तुलने किरिये में क्या नखात अंदरेत किया गना में अन्ना हरी में अनिंगा मम याने विधि है टम समीकरणे तुलने किरिये में क्या नखात अंदरेत मामा किया गने अन्ना हरी द मैग्नीशियम दाना ऑक्सीजन है देना मैग्नीशियम ऑक्साइड हरी බලන්න ඔය එතකොට හරි මේක මොකද්ද වෙන්න ඕනේ දැන් සංයෝජන වෙයි කියන්නේ A දන B හැදෙනවා C එහෙම එකක් වෙන්න ඕනේ මේක හරි බලන්න A කියන්නේ කවද මෙතන මැග්නීසියම් හරි ඊට පස්සේ ඔක්සි B කියලා කියන්නේ කවද ඔක්සිජන් O2 හරි මේ දෙන්න එකතුල මොකද්ද හැදෙන්න ඕනේ හැදෙන්න ඕන මැග්නීසියම් ඔක්සයිඩ් මේ දෙන්න එකතු වෙලා මැග්නීසියම් ඔක්සයිඩ් හදන්න ඕන හරි මේ දෙන්න එකතු වෙලා මැග්නීසියම් ඔක්සයිඩ් හදන්න ඕන හරි එතකොට බලන්න A ධන B එකතු වෙලා C හැදුණා එක්කෙනෙක් හැදුණා එතකොට මේක සංයෝජන ප්‍රතික්‍රියාවක් හරි දැන් මේක තුලණය වෙන්න ඕන හරි තුලණය වෙන්න ඕන හරි තුලණය කරද්දි බලන්න හරිද මෙන්න මේ ඔක්සිජන් කියන දිහා තුලණය වෙනවා කියන්නේ මොකක්ද
සමීකරණයේ දෙපැත්ත තියෙන පරමාණු ගාන සමාන වෙන මේ කියන්නේ මෙතන මැග්නීසියම් පරමාණු එකක් තියෙනවා නම් එහා පැත්තේ තියෙන ඕන මැග්නීසියම් පරමාණු එකයි මෙතන ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනයි O2 නේ ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා නම් එහා පැත්තේ ඔක්සිජන් පරමාණු දෙකක් තියෙන්න ඕන ඔන්න ඒ විදිහට සමීකරණ දෙපැත්ත බැලන්ස් කරන්න ඕන තුලනය කරන්න ඕන අපි හරිද මැග්නීසියම් පරමාණු එකක් තියෙනවනේ මේ පැත්තේ මැග්නීසියම් පරමාණු එකක් කරන්න ඕන හරි මෙතන ඔක්සිජන් දෙකක් තියෙනවනේ මේ පැත්තේ ඔක්සිජන් දෙකක් බවට පත් කරන්න ඕන හරිද ඔන්න ඒ විදිහට අපි සමීකරණය තුලනය කරන්නත් පුරුදු වෙන්න ඕන මම තුලනයත් මේ ගමම්ම කියාගෙන යන්නම් ඔයාලට හරිද මේ ගමම්ම තුලනය කියන එකත් ඔයාලට කියාගෙන යන්න හරිද එතකොට අපි මේක කරන්නේ ඔයාලගේ ඕලෙල් පන්දි අපි කරන්නේ මේක සෝදිසි ක්‍රමය පාවිච්චි කරලා නැත්නම් තව ක්‍රම තියෙනවා හරි සෝදිසි ක්‍රමය පාවිච්චි කරලා අපි කරන්නේ මේක හරි සෝදිසි ක්‍රමය කියන්නේ මේ දිහා බලලා නිකන් මේ දිහා බලලා අපි කරන්නේ හරිද බලන්න මේ සමීකරණේ දිහා මේ පැත්තේ මැග්නීසියම් එකයි මේ පැත්තේ මැග්නීසියම් එකයි ප්‍රශ්නයක් නැහැ හරි හැබැයි මේ පැත්තේ ඔක්සිජන් දෙන්නෙක් ඉන්නවා එතකොට මේ පැත්තේ එක්කෙනා ඉන්නේ අපි දෙන්නෙක් කරන්නේ මෙතනින් දෙක දැම්මොත් ඒක වැරදි දෙන්නෙක් කරන්නේ එතකොට ආපහු මැග්නීසියම් වෙන මොකද්ද ඔයාලා හරි එතකොට මොකද්ද කරන්නේ දෙන්නෙක් වෙන්න අපි කරනවා මේක ඉස්සරහින් දෙකක් දානවා හරි එතකොට ඔක්සිජන් දෙන්නෙක් වුණා හරි ඒත් එක මොකද වෙන්නේ මැග්නීසියම් වලටත් මේක පොදු වෙනවනේ දෙන්නම ඉස්සරහින් ඉඳලා තු මැග්නීසියමුත් දෙන්නෙක් වෙනවා එතකොට මේ පැත්තෙන් මැග්නීසියම් දෙන්නා මේ පැත්තේ එක්කෙනා එතකොට මේ පැත්තේ දෙන්නෙක් කරන්න ඔන්න ආයේ මේ පැත්තරත් අපි ඉස්සරහට දෙකක් දානවා දැන් බලන්න සමීකරණේ තුලිතයිද කියලා හරි මෙතන මැග්නීසියම් දෙන්නයි මේ පැත්තේ මැග්නීසියම් දෙන්නයි හරි මෙතන ඔක්සිජන් දෙන්නයි මෙතන ඔක්සිජන් දෙන්නයි ඔන්න ඔය විදිහට හරි තුලනය කිරීමත් සිද්ධ වෙන්න ඕන හරි ලියාගන්න මේක උදාහරණයක් විදිහට ඉක්මනට ඉක්මනට ලියාගන්න හරි ඊට පස්සේ දෙවෙනි උදාහරණය ලියන්න දෙවෙනි උදාහරණය ලියන්න දෙවෙනි උදාහරණය ලියන්න හයිඩ්‍රජන් ධන ක්ලෝරීන් हाइड्रोजन धन क्लोरीन हेदेना मुकद्द हाइड्रोजन क्लोराइड हेदेनवा हाइड्रोजन क्लोराइड තමයි මෙතන ඔයාලට මැග්නීසියම් කියලා කියන එකත් ප්‍රශ්නයක් නැහැ දන්නවනේ මැග්නීසියම් කියන්නේ Mg කියලා ऑक्सीजन O2 के लिए ने का प्रश्न आप नहीं तो ये दिखे हितन ऑक्सीजन O2 के लिए दाना नहीं दहाई अवसर लाने का निवारित है ना इन्हें पे मैग्नीशियम ऑक्साइड वाला सूत्र लिया ने कौन दाबी मैग्नीशियम ऑक्साइड वाला हरी सूत्र आसानी सूत्र के लिखे ने का तने दावर तो होगी किने का दी हरी एक इन तमा मैग्नीशियम ऑक्साइड के लिए किया दी अभी दाने का दिन ना कहूँ मैग्नीशियम हुई ऑक्सीजन हुई अरे तो अभी आवर दिवागोट घी ला सांगुजितावन बाला गाना මැග්නීසියම් ඉන්න දෙවෙනි කාණ්ඩේ සංයුක්තතාවය දෙකයි. ඔක්සිජන් ඉන්න හයවෙනි කාණ්ඩේ සංයුක්තතාවය දෙකයි. එහෙමද? ඔක්සිජන් හයවෙනි කාණ්ඩේ සංයුක්තතාවය දෙකක් වෙනවද? කොහොමද එහෙම වෙන්නේ? ආවර්තිතාවක මතක තියාගන්න ඕන. හරි. හරිද? ආවර්තිතාවක පළවෙනි කාණ්ඩේ ඉන්න අයගේ සංයුක්තතාවය එකයි. දෙවෙනි කාණ්ඩේ ඉන්න අයගේ සංයුක්තතාවය දෙකයි. 3 3යි 4 4යි. එතනින් ඊහාට මොකද වෙන්නේ? අඩු වෙනවා හපව්. 3යි හරි 3යි 2යි 1යි බිඳුව වෙන්නේ හරි 1 2 3 4 3 2 එක බිඳුව. එතකොට මැග්නීසියම් ඉන්නේ දෙවෙනි කාණ්ඩේ. මෙන්න මෙතන ඉන්නේ මැග්නීසියම්. හරි එහෙනම් තමයි යාගේ සංයුක්තතාවය 2යි. ඔක්සිජන් ඉන්නේ මෙන්න මෙතන. එහෙනම් තමයි යාගේ සංයුක්තතාවය 2ක් උනේ. හරි ඔය විදිහට සංයුක්තතාවය බලාගෙන ඊට පස්සේ මොකද කරන්නේ? මේ සංයුක්තතාවන් දෙපැත්තට මාරු වෙන්න ඕන. නේද? සංයුක්තතාවන් දෙපැත්තට මාරු වෙන්න 3 3 හැමාරට පටන් ගත්තේ ඉතින්. හරි දෙපැත්තට මාරු වෙනකොට
මොකද වෙන්නේ mg 2 මෙතෙන් දෙනවා o 2 මෙතෙන් දෙනවා හරි මොකද වෙන්නේ 2යි 2යි 2ම අපි තියන් ඉන්නේ නැහැ සමාන ඉලක්කමනේ මෙතෙන් මොකද කරන්නේ අපි මේ දෙක එකට එක කැපිලා යනවා එතකොට එනවා මොකද්ද mg o හරි ඒ විදිහට තමයි මැග්නීසියම් ඔක්සයිඩ් වල සූත්‍රය අපි හදාගත්තේ හරි මැග්නීසියම් ඔක්සයිඩ් වල සූත්‍රය අපි හදාගන්නේ ඔන්න ඔය විදිහට හරිද නමු හරි හයිඩ්‍රජන් දාන ක්ලෝරින් හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් හදන්නේ කොහොමද කියලා හයිඩ්‍රජන් අපි දන්නවා වායුගෝලයේ තියෙන මොනවා විදිහටද එයාලා තනියම ඉන්න බෑ එයාලා දීව පරමාණුක වායුව එයාලා H2 විදිහට ඉන්නේ හරි ක්ලෝරිනුත් LSමයි ක්ලෝරින්ට තනියම ඉන්න බෑ එයා මොකද වෙන්නේ එයා Cl2 විදිහට ඉන්නේ නේද Cl2 විදිහට හරි එතකොට හරි මෙයාලා Cl දැන් විදිහ ඉඳලා හැදෙන්නේ මොනවද මේදෙන්නේ එකතු වෙලා හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් ඒ කියන්නේ හයිඩ්‍රජන් ක්ලෝරින් දෙන සංයෝජන වෙලා හැදෙන එක හැදෙන්න ඕන හරි හයිඩ්‍රජන් ක්ලෝරින් සංයෝජනයේ සූත්‍රය අපි හදාගන්නේ කොහොමද ඉස්සලා මූලද්‍රව්‍ය දෙක තීරණය කරන්න කවුද මූලද්‍රව්‍ය දෙන්න හයිඩ්‍රජන් ක්ලෝරින් ක්ලෝරයිඩ් වලින් හයිඩ්‍රජනුයි ක්ලෝරිනුයි නේද හයිඩ්‍රජනුයි ක්ලෝරිනුයි එතකොට හයිඩ්‍රජන් ඉන්නේ පළවෙනි කාණ්ඩයේ සංයෝජිතතාවය 7යි 1යි හරි ක්ලෝරින් ඉන්නේ හත්වෙනි කාණ්ඩේ ගණන් කරලා බලන්න 1යි 2යි 3යි 4යි 3යි 2යි 1යි 0යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ඒ කියන්නේ එයාගේ සංයුජතාවයත් 1යි හරි ඊට පස්සේ මොකද වෙන්නේ මේ එකට එක දෙපැත්තට මාරු වෙන එතකොට එනවා හයිඩ්‍රජන් 1යි ක්ලෝරින් 1යි එතකොට ඒ කියන්නේ HCl හරි හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් හරි HCl කියන එක හැදෙනවා हाइड्रोजन क्लोराइड है देना, हरि, तब मेकअप मुकद्दे वेन्नो न मेकअप तुलने ये वेन्नो न ने मेकअप तुलने ये वेन्नो न, हरि, बलंद मेपैत्ते हाइड्रोजन देन्ना मेपैत्ते हाइड्रोजन एक के ना, मेपैत्ते क्लोरीन देन्ना मेपैत्ते क्लोरीन एक के ना, हरि, हाइड्रोजन देन्ना देन्ने करण मां मेपैत्ते देखें वैडी करना, मेपैत्ते देखें वैडी कर भां मुकद्दे वेन्नी ඔන්න හයිඩ්‍රජන් දෙන්න බවට පත් වුණා. බලන්න ක්ලෝරින් වල මොකද උනේ? ක්ලෝරින් උත් ඔටෝම දෙන්නෙක් බවට පත් වුණා. ඒක ඔටෝ බැලන්ස් වෙනවා එතකොට. හරිද? කියන්න මෙන්න මේක. හයිඩ්‍රජන් ධන ක්ලෝරින් හයිඩ්‍රජන් ධන ක්ලෝරින් හැදෙනවා හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්. හරි හරිද ඊළඟ එක බලන්න ඊළඟ එක අපි කතා කරන්නේ කාබන් ඩයොක්සයිඩ් ධන කාබන් කියන එක හරි කාබන් ඩයොක්සයිඩ් ධන කාබන් කියන එක හරි कार्बन डाइऑक्साइड दाना कार्बन है देना वाह मुनाद कार्बन मोनोक्साइड एक ना सूत्र दाना आने दे हम मोनोक्साइड क्या नहीं है मोनो क्या नहीं काई किया नहीं किया तो कोटा ऑक्साइड एकाई किया नहीं मोनो ऑक्साइड ऑक्सीजन एकाई किया नहीं अरे कार्बन डाइऑक्साइड क्या नहीं कार्बन ऑक्सीजन देकाई सी ओ टू है ना मैं तो कोटा नहीं कार्बन कार्बन वाले क्या ना कार्बन के लिए क्या होता है सी कार्बन तानी में नहीं सी හැදෙනවා කාබන් මොනොක්සයිඩ් ඒ කියන්නේ කාබන් මොනොක්සයිඩ් එක ඔක්සිජන් එකයි මොනොක්සයිඩ් CO හරි ආ මේක තුලනය කරන හැටි බලන්න මේක තුලනය කරන්නේ කොහොමද හරි කාබන් මේ පැත්ත එකයි මේ පැත්ත එකයි කාබන් ඔක්කොම දෙකයි හරි මේ පැත්තේ නම් කාබන් එකයි තියෙන බලන්න ඒතොර දෙකක් දානවා කියලින් විදිහට බලන්න ඒත් එහෙම දාන්න දෙකක් දාන්න ඊට පස්සේ කරගන්න දේවල් කරගන්න පුළුවන්
देखाए हर इधर तो पेन वाली शाउल किया देखाए हर ये तो कोट है और ना कार्बन देने के बावड़ बैलेंस होना मेरे पे तो ऑक्सीजन देना है मेरे पे तो ऑटो ऑक्सीजन देने के बावड़ पातू ना हर ये ऑटो वे देना बैलेंस होना हर मेरी ने की वेरवे ना वहाँ वेरो ना हम हापाव लोग बैंड निकलिया